අපි මේ කියන්නේ අපි යථර්ත්ථයට මූුණ දෙමු. හරි බදැ දැන් මහබැක්වේ තියෙනවා අගෝස්තු මාස වෙනකොට මේක තියෙන ඩොක්කියුමන්ට අනුව අගෝස්තු මාසය වෙනකොට මම මේ දත්වයක් විුතුරක් යන අගෝස්තු මාසය වෙනකොට ගෝටාබේ රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව විසින්. මේ මාස අටට අරගෙන තියෙන සමස්ථ නාය ප්‍රමාණය නෙට්ටෙ එක හොදේ නයකන්දය වැඩිවීම රුපියල් බිලියන එක්දාස් තුන් සියයි. රුපියල් බිලියන එක්දාස්තුන් සිය ගෝටාබේ රාජපක්ෂ ජනාධපතුමාගේ දුරකාලයේ ජනවාරී ඳලා අගෝස්තු වෙනකං විතර. දැන් අපිට ගිය ආණ්ඩුවට මහා විශාල විදියට පහර ගැහුවනේ. මාස හටටට ඩොර් බිලියන පන්දස් සමවෙන්න රුපියල් බිලියන පන්දස්න්සි වැඩි වුණ කියල පන්දස් හයිසිිය ද රුපියල් බිලියන පන්දා හයිසික් තමයි ගියාණ්ඩුව කාලේ නායකන්ද වැඩුුණේ පන් හයිසිය රුපියල් බිලියන ද මේ මාසට වැඩිවලා තියනව රුපියල් බිලියන එක්දහස් තුන්සිය හරි එතකොට දැන් අපි අපිටත් අහන්න පුළුවන් මොනවදම මෙවායින් කරේ කියලා. අර කෞුද කිවවානේ අඩුගානය වලක් කාරලා ඒකේ සෙල්ලම් බෝට්ටුවක්කත් හැදවද කියර අපිටත් ඒවාගේ නිකං දෙකයි පණහැ කතා කියන්න පුලන් අපි එහෙම කියන්නේ යන්නේ නැහැ. නමුත් ඇත්ත කතාව තමයි ඒක දැම් බලන්න දැ නාය තියෙනවා දාහතර දහස් තුන් සය තිස්හයක් හරි එතකොට ආර්ථිකය කොහොමත් රිනවෙනවා අවුරුද්‍යන්තිමට රිනවන් නැතුව බින්දුව තිබත්. ු ැතුව බින්ඳුව ති බත් දළදේශෙන් නිස්පාතනයට සාපේක්ෂව නාය සීට සියය ඉක්මවනු හැරි එතකොට මේ මේ සුරංගනා කතා කියන්නේ නැතුවමං කලින් කිව්වවාගේ අපිට පුළුවන්වෙන්න ඕන විශ්වන්ඳමක් හොයාගත් මකට අපි වග කිය යුතු විපක්ෂයක් හැටියට අපි විවේෂන එල්ල කරනවා රජයට ඒ අපේ කාර්ය බාරය අපිට පෙන්නල දන්නුවෙනවා විපක්ෂය යටපත් කරාට කොච්චර යටපත් කරත් අපි අපි දේශපාලනයට එහා ගිහිල්ලා ගෘතිය වේදයෙන් හැටියටත් අපිට වගකීමක් තියනවා මේ යථාර්ථය පෙන්නලදේ හරි ඒක තමයි අපි කලිලුත් පෙන්නල දුන්නන්නේ ඒ එක තමයි අපි දැනුත් පෙනලදේ ඊට එහාග වගකීමකුත් අපිට තියෙනවා ඒ තමයි අපි විශ්වාස කරන්නේ මොකදද රජය කළයුත්තේ රටවැසියා මේ වැටෙන්න යන වලෙන් වැටෙන්නැතුව බේරගන්න. මොකද අපි ඩිෆෝල්ට එකක් වුනෝති එ අයගෙවාගන්න බැරුනොතින් එහම අපි බ්ලක් ලිස්ටනවා අපි අපේ ආයෝජකයන්ට කිසිදයක් කරගන්න බැරිවෙනවා එල්සිය එකක් ෝපන් කරන්න බැරිවෙනවා. දැන් අපිට හරංචි රජයේ ප්‍රධාන බැංකුවක වචනය භාරගන්න සූදාන නෑ කියලා දැන් සමහර රටවල් මොකදේ ඒ බැංකුවේ ශ්‍රේණිකත කිරීම කවදාවක්වත් නැතුව ඉතාමත්ම සීග්‍ර ලෙස පල්ල හට ඇවිල්ල තියෙන නිසා. හරි එහෙම නම් අපි දකින විදිට කළ යුත්තේ ජාත්‍යන්තරයත් සමඟ අවස්ථාවේදී සාකච්ඡාව පටන්ග්ඩ ඕනේ පටන් අරගෙන කියන්න ඕනේ අපිට මේ න මොරටෝරම් එකක් හමත් ත් නය සහන කාලයක් අපිට ලබා දෙන්න කියලා. රටවල් හැත්තගානක් අපේ කැටිගරයකඉන්න රටවල් හැත්ත ගානක් ත අන්තර මූල් අරමුදුලත් එක සාකච්චා කරා ඒගොල්ොන්ට එන අවුරුද්දේ ජූලි මාස වෙනකක් මේ අවරුද්දෙ මැයි මාසිදල එන අවරුද්ද ජලි මාස වෙනකම් එ අය ගෙවන්න ඕනේ නෑ කියලා සහනකාලයක් ්‍රබාදීල තියනවා ඒක තවුරුටත් ඔවුන්ට දිීර් කරගන්න හැකියාවක් තියෙනවා. අපේ ඉන්දියාවට ගිහිල්ල කිව්වා අපේ නාය සමාකාලයක් දෙන්න කියලා අපට තාම ලැබිලා නෑ අපි චීනට කිව්වා නාය සමාකාලයක් දෙඩ කියලා අපිට එකතාම ලැබිලා නෑ අපි දැක්කා චීනෙන් ඩොර් බිලියන එකයි දසම දෙකක් අපිට නාය දෙෙනවායි කියලා පුන පුනා මේ කට්ටිය කිව්වා. හැබැයි මැයි මාසේ හම්බුුණ ඩොර් මිලියන හත්සයක්කෙන් ඉතුරු ඩොර් බිලියන පන්සියම අරමකද කියමනත් තියෙන අදන මේ හෙට කියලා මැයි ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්ටෝබර් නොම්බර් දැන් දෙසෙම්බර් කෝ මාස හතත් ඉස්සේ ට චීනෙන්බොල්් ඩොර් මලියන පන්සිය ලැබුන් නෑ පොඩි ගාන හරි අප අවශ්‍ය ඩොර් මිලියන පන්දාහත් දහයිගත්කත් අපට චීනයෙන් ලැබිලා නෑ චීනයෙන් ලැබෙනකම් බලාපොරොත්තු වෙනවනම් එහමනම් මෙලහට ටික ලැබ නොන හැ චීනයට වෙන ප්‍රශ්නයක් තියෙනවා චීනය තමයි සංවර්ධනය වෙන ලෝකයේ රටවල් වලට වැඩිපුරම නාදීලා තියෙන චීනය අද වෙනකොට රටවල් බොහ සංඛ්‍යාවකටේනායගේවාක ක්ඩ බැරිවෙලා. චීන බැංකුව එක පැත්තකින් එහෙ ීර වෙලා එතකොට අපිහිතනවනම් නත්තල් පපවාගේ චීනය ඇවිල්ල මේ ඔක්කොට මේ සල්ිබෙදාගෙන සල්ලිබිදාගෙනයි ඩොර කියලා දොලර් මළුගෙනනල්ල හම වෙන්නන එතකොට එහෙම නම් අපිට තනි රටක් සමග සාකච්ඡා කරල මේ ප්‍රශ්න විසිඳකණ්ඩ බෑ ඒක දැන්වෙනකොට පැහැදිලි වෙනවා මේ විෂානු බද්ධව අධ්‍යනය කරන ඕනෙම කෙනෙක්ට. එතකොට ඉතුරු වෙලා තියෙන්නේ එක්කම විකල්පයයි ඒ තමයි ජාත්‍යන්තරය සමග සාකච්ඡා කරන එක. ක ජාත්‍යන්තර කියන කවුද මේ අවස්ථාව කවතා අපට නෑදී ලතිය දැන් අපි අපි මුජිබර් රහමාන් නම් මම මම නායරන්තියනවානං හරිසදද සිල්ගෙන් මම අරන්තියනවන නය සජි ප්‍රේමදසගෙන් මම අරන්තියනවනන් නය මේ කබීර් හශීම්ගෙන් ඒම නම් අපි තුන්දනා එකට වාඩි කලලා මුජිබර් රහමාණන් එක සාකච්ඡාවක් කරලා කියන්න පුළුවන් හරි මෙන්න මේ විදියට මේ නය සෝටවු් කරගම් හරින එහෙම කරන්න පුළුවන් මේ නය අපට දීලාතියෙන තුමහතර දෙනෙක්න. නමුත් එක්ක ජාත්‍යන්තර බැඳුම් කරයක් ගන්න එක ජාත්‍යන්තර බැඳුම් කරයකට ආයෝජකය සියත් දෙසිය බැඳුම් කර බරගානත් තියනවා සම ජාත්‍යන්තර බැඳම්ර කල්පිරෙන්නේ මා සහයකින් සමහරය වකල් පිරෙන්න්නේ අුදු දායකින් එතකොට හැමෝම එක විදියට මේක දිහා බලන්න ඊට පස්සේ ජාතින්ත රායතන තියෙනවා ඒ ඇන ලෝක බැංකුව ආශයනු සංවර්ධන බැංකුව පක්ෆන් එක ඊළඟට පුද්ගලි බැංකු තියනවා හරි ඊළඟට මිුි යනාතිී වශයෙන් බැකු තියෙන ඊළඟට රතවල් තියන. ඉන්දයා චීනය ජපානය ජයිකායක යනාදී වසෙන්. එතකොට මේක අරමං කලින් කිව්වාගේ උදාහරණ තුන් දෙනෙක් එක්ක වාඩලා කරන දෙන්නවෙයි. සියගානක් ඉන්න. එ සියගානත් එක කවුද මේ නෙගෝසිේෂණ එක කරන්න. මුුණු ලෝකම මෙවැනි අවස්ථාවරදී. රටකට නයගෙවීමේ ගැටලුවක් තියන අවස්ථාවකරද. නය ගෙවන්න තියන පුද්ගලයන්ගේ ප්‍රමාණය විශාල නං ඒ නිගෝසියේෂන් කරන්නේ ජාත්‍යන්තර මූල අරමුදලේ මූලිකත්වය යටතේ. ඒගොල්ල තමයි පලට්ෆෝර්ම් හ දන්න. ඒ පලටෆෝර්ම් එක තමයි සාකච්ඡාව කරන්න. හැබැයි දැම්ම කත්තා ආණඩුව කියන්නේ නිකං. අF අපට වැඩන්න අපට ඔන්න අපි කියන්නේ නෑ අFකට යන්ඩ කියලා නමුත් අප පෙන්නලා දෙන්නේ වෙන විකාල්පයක්ත් තියනවා න කියන්න. අපි දකින විකාල්පය වෙච්චර හරි එතකොට අමතක කරන්න පා ජාත්‍යන්තරය කියට සාකච්ඡා කරලා කියනවානම් ඕගොල්ලොන්ගේ නයවලින් අපි සියට පණහයි ගෙවන් එකේගොල්ලෝ එකග වන්නඩෝනේ සට හතලිහක් අපනවාද සට පනහක් අපනවාද සට තිහක් අපනවාද ඒට සාමාන්‍යෙන් අපි කියන්නේ හැ කට් එකක් ගන්නවා කියර. කොච්චරද හයා කට්ට එක හ නෝට එකක දානන්න වන්තට දාන තු දාන වාගේ තම එකක කිය හැ කට කර කොච්චට කැපෙනවා හරි එතුට ඒ හයාකට්ටක තීරණය කරන්න කවුද. එතකොට ඒ කොල්ලො කියනවා දැ මෙහෙම කොන්්ඩ හයාකට්ටක ක පොන කොට එක පත්තක් කපා නෑනෙ දෙ පැත්තම කපනවා. අපි කපත්තක් කතුරක් හයාකට් ගන්න එතකොට මේ පැත්තනම් ජාත්‍යන්තරය මේ පැත්ත දේශීය. ජාතන්තරය ගන්න නෑ ඒ කොල්ලො සූදානන්නන් සීරට වි්සත්තියහ අපපාහරිඉන්න ඒ කොල්ලො කියවා එහෙම කරන්න බෑ දේශයවත්ියයට ඒගානව කපා හැරෙන්ට ඕනේ ඒක තමයි සමස්තයක් හැටින මේ ලෝකයේ එ නිගෝසියේෂන් වල වෙන්නේ. කවද දේශීයෝ නෑදීලා තියෙන්නේ. අර්ථසාද කරමුදල වැඩිපුරම නාෑදිියතියන අර්සා කරද අර්සාද අරමුදල කියන්නේ කවුද අර්සාද කරමුදල කියන්නේ වැඩ කරන ජනතා. අවුරදු දාය විශ්වතිය හතලිය මැරීගෙන උද හින්දං රෑවෙනකම් වැඩ කරලා මහන්සියෙන් කියයක්ක් හරි ඉතුරු කරගැෙන. හරි ඒටික තමයි දැම් මේ ආණ්ඩුව කාාසිනය කරන්නාද. එතකොට කෙලිම් හයාකට්ටකක් ගත්ත වම්පැත්ත ජාත්‍යන්තරයට හයා කට්ටකක් ගත් දකුණු පැත්ත දේශීය නෑ. හරි එතකොට අනිත්්‍යවතමයි බැංගු? ද්ගලික බැංකු රජයේ බැංකු මේ ඔක්කොම ආණ්ඩුවට නයදීලා ගෙවා කරන්න බැරිනම් කාග අතින්දකාගේ සල්ලිද මේ කැපිලා යන්නේ මේ මේ ඇමැතුමාගේ සල්ලිද නැත මාජනතාවගේ සල්ලිද මාචනතාව සලි කම්කරුවන්ගේ සල්ලි වැඩ කරන්න මිනිසුන්ගේ සල්ලි ඉතින් ඒ නිසා මේක මේ ඉලක්කං විද්්‍යාවක් කරලා පාර්ණිමේන්තුවේ කතාවක් කරලා එහමත් අත විපක්ෂයට බැනලා මෙ මිරගුවක්වාගේ එකක් හදලා බේරෙන්න්න පුළුවන් ප්‍රශ්නයක් නම් නෙමේ. ම මේ කියන්නේ දේශපාලනයට එහා කිය කතාවන් මම් මෙතන කියන්න. හරි ඒ නිසා අපි රජයට නැවතත් අවධාරණය කරනවා මේ කරුණා කල්ලා යථාර්ථයට මුහුණ දෙන්න